සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් ටෙස්ට් තරගයේ ඊයේ බ්‍රිස්බේන්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වුණා. තරගයේ කාසිය වාසී ජයග්‍රහණය කළ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් දිනේ නිමවන විට කඩුලු අටක් දැවී ලකුණු 266ක් රැස් කර සිටියා. ඉනිමේ පළමු විකට් පහ ලකුණු 64ක් තුලදී දැවී ගිය අතර පසුව හයවන විකට්ටුව සඳහා පන්දු 312කදී ලකුණු 149ක සබඳතාවක් පිහිටවීමට ජොසුවාද සිල්වා සමගින් කෙවින් සමත් වුණා. ජොසුවාද සිල්වා ලකුණු 79ක් රැස් කළ අතර කෙවින් ලකුණු 71ක් රැස් කළා. අල්සාරි ජෝසප් ලකුණු 32යි. තගනරින් චන්ද්‍රපෝල් සමගින් ක්‍රිස් ලකුණු 21 බැගින් ලබා සිටියදී දැවී ගියා. පන්දු යෙවීමේදී මිචෙල් ස්ටාක් ලකුණු 68කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. ජෝස් හේසල්වුඩ් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 32ක් ලබා දෙමින්. දෙරට අතර පැති පළමු තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට තරගාවලිය 1ට බිඳුවක් ලෙසින් තරගාවලියේ පෙරමුණ හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර සිම්බාබ්වේ තුන්ගිරියෝ ක්‍රීඩකයන් වන වෙස්ලි මාදවේරි සහ බ්‍රැන්ඩන් මවුටා හට මාස 4ක කාලයක් සදා ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් තහනම් මත්ද්‍රව්‍ය ලබාගත් බවට සනාථ වීම හේතුවෙන් ක්‍රිකට් තහනමට අමතරව ජනවාරි මාසයේ සිට මාස 3ක කාලයක් සඳහා ඔවුන්ගේ වැටුපට 50%ක දඩ මුදලක් පැනවීමටද සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් පියවරගෙන තිබෙනවා. ඔවුන්ට අමතරව 2021 වසරේදී අවසන් වතාවට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති කෙවින් කසූසාහටද අත්හිටුවීමක් පනව ඇත්තේ පසුගිය සතියේදී ඔහුද තහනම් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට අනාවරණය වීම හේතුවෙන්. වෙස්ලි සමගින් මවුටා තහනම් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට පසුගිය මාසයේදී අනාවරණය වී තිබුණා. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට වහාම ක්‍රිකට් අත්හිටුවීමක් පැනවීමට කටයුතු කළා. පසුගිය බදාදා සිදු කෙරුණු විභාගයේදී එම ක්‍රීඩකයන් දෙදෙනා සිය වරද පිළිගෙන තිබෙනවා. මේ අතර මේ දිනවල පැවැත්වෙන බංගලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ පසුගියදා පැවති තරගයක් අතරතුරදී තරග පාවා දීමකට මුල්ලු බවට සොයිග් මලික් හට ප්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා. පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් සිටියේදී එම පන්දු වාරය තුලදී නිපන්දු 3ක් මලික් විසින් යොමු කළ අතර ඒ හේතු වෙනුයි කණ්ඩෙම් කලමනාකාරීත්වයේ ඔහුට චෝදනා එල්ල කර ඇත්තේ. ඒ සමගින් වහාම ක්‍රියාත්මක වන පරිදි පෝචුන් බැරිසල් කණ්ඩායම මලික් සමගින් තිබූ ක්‍රීඩක ගෙවුසුන් සියල්ලම අහෝසි කර දමා තිබෙනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.